මේ මොහොත වෙනකොට රට පුරා රජයට එරෙහිව ජනතාව දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය පැතිර ගිහිල්ලා අවසන්. නමුත් රජය මේ ගැන දක්වන උනන්දුව ඔබ දැක්කාද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතා කරපු විදිහෙන්. මේ මොහොත වෙනකොට මොවුන් තවමත් අන්තිම මොහොත දක්වා වලිගේ එල්ලිලා ඉඳ හදන්නේ මේක අතහැරලා යන්න නම් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂට මේ සම්බන්ධයෙන් කළ හැකි දෑ පිළිබඳව මීට පැය භාගයකට කලින් ලන්ඩන් BBC ආයතනය නාගානන්ද සමග පැවති සාකච්ඡාවකදී කතා කළා. ඒක ඔබට බලන්න පුළුවන්. මම හිතන්නේ අද දවස ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කරන්න පුළුවන් දේ මොකද්ද? ඒ වගේම පාර්ලිමේන්තුවට කතානායකවරයාට මේ සම්බන්ධයෙන් ගත හැකි පියවර. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පුරවැසියෝ තමන්ගේ පුරවැසි බලය ආයේ මේ රුපියල් 5000කට බත් පැකට් එකට නෙමෙයි 225ම එපා කියන තැනට. මොකද ඔවුන් රට අනාථ කළා කියන එක ආයේ තවදුරටත් රහසක් නෙවෙයි. ඒක ආයේ හංගන්න දෙයක් නෑ. සියලු දෙනාම පිළිගත යුතු කාරණයක්. මේක අද මේ බුරබුරා මේ නැගෙන විරෝධයට එරෙහිව මොවුන් මොන මොන විදිහට පියවර ගනීද කියන එක ගැන මේ සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කළොත් මම කිව්වේ මොවුන් උත්සාහ කරන්න පුළුවන්. ඔබ අතරින්ම නොයෙකුත් කැළඹීම් ඇති කළා. වාහනවලට අර මිරිහාන ඉන්සිඩන්ට් එක වගේ වාහනවලට ගිනි තියලා නොයෙකුත් යම් ආකාරයක කැරලි කෝලහාර එහෙම නැත්නම් හසිසි තත්ත්වයන් ඇති කරලා ගිනි තැබී මේ වගේ දේවල් කරලා ඔබට එකේ වගකීම බාර කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒකෙන් මේ විරෝධතාව ව්‍යාපාරයේ නියැලි තරුණයින්ට තියෙන ලොකු වගකීමක් දැඩි අවධානයෙන් ඒ සම්බන්ධයෙන් පසුවීමට. නමුත් මේ ගත්ත පියවර කිසිසේත්ම දැන් ඔබ දැක්ක මේ පියවරේ ප්‍රතිඵල මේ මොහොත වනකොට පොහොට්ටුවේ ඔබ ගත්ත ඒ පියවරේ ප්‍රතිඵලයක් හැටියට උන්ට පාර්ලිමේන්තුවේ බහුතරයත් අහිමි වෙලා ඉවරයි. ඒක අද වෙච්ච දෙයක්. අද පොහොට්ටුව රජයට 3-2ක් තිබ්බ කියන රජයට අද අඩු ගානේ සිම්පල් මැජොරිටි එකවත් නැහැ. ඒක තමයි අද වෙච්ච දේ. ඒ වගේම වෙච්ච අනිද්දේවලුත් ඔබ දැක්කා. දැන් කොටින්ම කියනවා නම් අර කපුටා ඔබ කෑ ගහනවානේ දැන් කපුටා කාක් කියලා. ඒක දැන් කපුටා දැන් විරුද්ධ පක්ෂ දැන් ඇවිල්ලා ඇමති මණ්ඩලෙත් මේ තමන්ගේ මුදල් අමාත්‍ය ධුරය අත්හැරියා. මේ අවස්ථාවේදී මම නගන්න කැමති ප්‍රශ්නයක් ඔය දැන් ඔබ යෝජනා කරනවා 225ම දාලා යන්න ඕන කියන එකට නාගනන්ද 100%ක් එකඟයි. මම මේ අවස්ථාවේදී ප්‍රශ්න කරනවා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂයේ විශේෂයෙන් සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු කුමාර දිසානායකගෙන් අද හිටියා දැන් තවමත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. මුදල් අමාත්‍යවරයා ඒ ධුරය අහිමි කළත් ඔහු වාඩි වෙනවා. කවුද එයා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ කොහමද? මේ ප්‍රශ්නේ මම ඍජුවම නගිනවා මම දෙන්නගෙම. අනුර කුමාර දිසානායකගෙන් සහ සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කරනවා. උඹලා මේ රටේ ජනතාවට කියන්න ඕනේ උඹලා කොහොමද මෙයාට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ? මොකද මොහු පාර්ලිමේන්තුවේ ඡන්දයට ඉදිරිපත් වුණෙත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානවලට පටහැනිව එහෙම කාටවත් එන්නත් බෑ. විධිවිධාන අනුව ඔහුට පාර්ලිමේන්තුවට එන්න කිසිම නීතියෙන් අවසරයක් නැහැ. ජාතික ලැයිස්තුව පිළිබඳ තියෙන විධිවිධාන තියෙන අනුරුවයතාවේ ඒකේ නෑ කිසිම තැනක ඇමරිකන් කාර්යකෝට ඇවිල්ලා පාර්ලිමේන්තුවට එන්න විධිවිධානයක් නැහැ. අනිත් අතට ජාතික ලැයිස්තුවේ තියෙන ක්‍රමවේදයට පටහැනි ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් මේක අනිවාර්යයෙන්ම අනුරුවයතාවට කියන සංශෝධනයක් විය යුතුයි. නමුත් මොවුන්ගේ කපටිකමට මේකට මේ ඔක්කොම 225 වග කිය යුතුයි. මොවුන්ගේ කපටිකමට මොහු ගේන්න වෙනත් සාමාන්‍ය නීතියකට ගෙන සංශෝධනයකින් තමයි බැතිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒක සජිත් ප්‍රේමදාසත් දන්නවා. ඒ වගේම අනුර කුමාර දේසානායකත් දන්නවා. ඔවුන් රටම පාවා දුන්නා කියන එක. මම ඒක තරයේ ඔබට මතක ඇති මම ඊයේ පෙරද කිව්වා හර්ෂද සිල්වාට උඹලා මේ කෑ ගහනවා පාර්ලිමේන්තුව කෙහෙම්මලද්ද කියලා. ඇයි උඹලා එදා නීති විරෝධීව මේ පුද්ගලයා පාර්ලිමේන්තුවට එනකොට නිවටකමට හැකිලෙලා හිටියේ? ඔවුන්ට දෙන්න උත්තරයක් නැහැ. මම අදත් කියනවා පුළුවන් නම් පෙන්නපල්ලා. ආණ්ඩුක්‍රම යථාව තියෙනවා. උඹලා ඊයේ නෙවෙයි පාර්ලිමේන්තුවට ආවී පෙරද නෙවෙයි. පෙන්නපල්ලා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම යථාවේ කොහෙද තියෙන්නේ? බැතිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්න විධිවිධානයක්. ඒක නැහැ. එහෙමනම් මේ තරුණයෝ ඉල්ලන දේ අසාධාරණ නැහැ. 225 එකෙකුටවත් කොන්දක් නැත්තම් මේ රටේ ජනතාව නියෝජනය කරන්න තරුණයින්ගේ ඉල්ලීම 100%ක් සාධාරණයි. ඒක නිසා මේ අවස්ථාවේදී මොවුන් මේ අවස්ථාවේදී ඔබේ මේ දියත් කරපු වැඩපිළිවෙල අසාර්ථක කරගන්න මේක අසාර්ථක කිරීමට සඳහා නොයෙකුත් උපක්‍රම යොදන්න පුළුවන්. අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙත් මේ වගේම උද්ඝෝෂණයක් තිබුණා. ඒක මමත් සහභාගී වුණා. මේක අපි දිගටම ගෙනියන්න ඕනේ. මොකද මේක පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ. ධූරයක් නැති තැනක තමන්ට
තමන්ට මැතිවරණයට ඉල්ලන්න සුදුසුකම් නැති පුද්ගලයෙක් හැටියට මේ මහින්ද දේශප්‍රිය අල්ලගන්න රටම වංචා කළා, ඡන්දයට ඉදිරිපත් කළා, ඊට පස්සේ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කළා, රටේ නීතිය යටපත් කළා, අධිකරණය දනගස්සලා මේ කරපු අය ඔක්කොගෙම ප්‍රතිඵල තමයි අපි මේ මේ විඳින්නේ. ඉතින් මම කිව්ව හෙට තියන මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔහුව එතෙන්ට ගේන්න තමන්ගේ ධූරය අවභාවිතා කළා. වසර 10ක දූෂණ චෝදනාවක් කියන්නේ සීමිත චෝදනාවක් නෙවෙයි. දූෂණ අපරාධ චෝදනාවක් කියන්නේ අවුරුදු 10ක් හිර යන්න ඕන දඬනය. ඒ නඩුව හෙට ගන්නවා ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ. ඉතින් මේ ගැන මම ඔබට කියන්නේ මේ ඔබට තියෙනවා යම් මේ අහතනවල මුළු රටම මම එනකොට අධිකරණයේ ඉඳලා බොරැල්ල මේ නුගේගොඩ මේ හැම තැනම විරෝධතාමය ව්‍යාපාරය පැතිර යනවා. මේක ගත්ත පියවර කෙසේ හෝ මුන් සෑම උත්සාහයක්ම ගනී 225 කොහොම හරි මේක ඉල්ලීලා ඉන්න. නමුත් එතනදී අපිට තියෙනවා ලොකු වගකීමක්. දැන් මේ සම්බන්ධයෙන් අද නීතිඥ සංගමේ සභාපතිවරයා මාත් එක්ක සාකච්ඡා කළා. අද ඔහුට මම ඒ සම්බන්ධව ලිපියකුත් ඉදිරිපත් කළා. කොහොමද අපි ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධීව සම්මත කරපු හදිසි නීතිය හා ඒ වගේම ඇඳිරි නීතිය අධිකරණය හමුවේ අභියෝග කරන්නේ? මොකද මේ දෙකම මේ රටේ සම්මත කළේ මොහු මහජන ආරක්ෂාවට නෙවෙයි. ඒ දෙකම සම්මත කළේ ඔවුන්ගේ ආරක්ෂාවට. මහජනතාවට කිසිම ආරක්ෂාවට පිළිබඳ තර්ජනයක් තිබුණේ නැහැ. ජනතාවට තියෙන එකම තර්ජනේ මේ අවස්ථාවේදී ජීවත් වෙන්නේ කොහොමද කියන එක. මේක අපිට නැති කළානේ. ඉතින් මේ අවස්ථාවේදී තීන්දුව ගන්නකොට ඔබ මේක දිගටම යන්න ඕනේ. ඒක කිසිම සැකයක්, ඒක කිසිම දෙගිඩියාවක්, ඒක කිසිම කේවල් කිරීමක් නැහැ. 225 නිරපහැරීම සඳහා මේ ගත්ත පියවර ගන්නා උත්සාහය, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට මේ ධූරය අත්හැර යන්න. මොකද ඔහු ඉන්නේ මේ මොහොත දක්වාම නීති විරෝධීව ඒ ධූරය රැඳී සිටින එක ඔහුගේ හෘද සාක්ෂියත් ඔහු දන්නවා. ඒ වගේම මහින්ද දේශප්‍රියත් දන්නවා ඔහු රට පාවා දුන්නේ කොහොමද කියන එක. ඔය ඔක්කොම දන්නවා. විපක්ෂයත් දන්නවා. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ඔවුන් ඔක්කොම දන්නවා අපි රට පාවා දුන්න අය අවස්ථාවේදී විදේශ පුරවැසියෙකුට ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමෙන් අපි රටම පාවා දුන්නා කියන එක මොවුන් සියලු දෙනාම දන්නවා. ඒකෙන් මම 100%ක් අනුමත කරනවා 225 නිරපහරින්න ඕන කියන එක. ඊළඟට මොකද්ද දැන් ඊළඟට මේ රටේ අපි කරන්නේ වෙන්නේ? මම ඒකෙන්ද යෝජනා කරනවා ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ දැන් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ඔහු සම්පාදනය කළා ඉවරයි. ඒක නීති කෙතුම්පත් දෙපාර්තමේන්තුවට යවලා ඒ කටයුතුත් අවසන්. මම ඔහුට යෝජනා කරනවා ඔහුට යම් ආත්මගෞරවයක් තියෙනවා නම් ඔහුට ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන විධිවිධානයක් ඕනම අවස්ථාවක ඕනම මහජන ඒ කියන්නේ පොදු යහපත සඳහා යම් කරුණක් සම්බන්ධව ඒ කියන්නේ any matter which has a public interest, හරි මෙහෙමයි ඒක පාවිච්චි කරලාද, any matter of president is the president may subject to the provision of the constitution article 85 submit to the people by referendum any matter which in his opinion is of public and national importance. ජාතික වැදගත්කමක් ඇති කාරණාවක් සම්බන්ධව ඕනම කරුණක් විධායක ජනාධිපතිවරයාට ජනතාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මම යෝජනා කරනවා ගෝඨාභය රාජපක්ෂට ඔබට යම් පෞරුෂයකින්දේ අංශ මාත්‍රයක්වත් තියනවා නම්, ඒ වගේම ඔබට තියනවා නම් හැම කෙනෙකුට තියනවානේ ආත්ම ගෞරවය කියලා එකක්. ඔබට ඒක තියනවා නම් මෙන්න මේක පාවිච්චි කරලා ඔබ යෝජනා කරපු දැන් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමස්ත ජනතාව වෙනුවෙන්ම මේ රට මේ අපරාධ කරුවන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා සම්පාදනය කරපු ජන සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකම ඔබ දකින්න ඇති අනන්තවත් මම පෙන්නවා. මේ දෙකම ඔබ ජනතාවට ඉදිරිපත් කරන්න. එතකොට ඔය ජනතාව ඉල්ලන 225 ප්‍රශ්නෙට විසඳුම් ඔක්කොම ඒකේ තියෙනවා. ඒක ඉදිරිපත් කළා ඔබ ජනතාවගෙන් අහන ප්‍රශ්නයක්. ඔබ මේක ඉදිරිපත් කරනවා මම මේකත් ඉදිරිපත් කරනවා. ඔබේ කැමැත්ත මොකක්ද? ජනමතය ප්‍රකාශ කරන්න කියන්නේ. මොකද ඔහු ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙත්ම අධිකරණයේ දනගස්සලා බලතල බෙදීමක් නැහැ. ඔක්කොම ගැට ගහලා හරිද ඔය 225 ආරක්ෂා කරලා ඊළඟට නීතියේ තියෙන අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කරලා බලතල බෙදීමක් නැහැ. ඒ කියන්නේ ආයතන තුන අතර බලතල බෙදීමක් නැහැ. කිසිම වගකීමක් නැහැ. කිසිම විනිවිදභාවයක් නැහැ. ජාතීන් අතර බෙදීම මේ විදිහටම පවත්වාගෙන යනවා. ඒ ඔක්කොම පැත්තකට විසි කරලා මේ වැඩ පිළිවෙල ජනතාවට ඉදිරිපත් කරන්න. එතකොට ඒකෙත් පෙන්වන්නේ අය අනම්මනම් මුකුත් නැහැ. පාර්ලිමේන්තුව 60යි. ඔබ දැක්කනේ සුද්දගේ කාලේ එක්කෙනයි. 60යි කියන්නේ මුළු රටටම 60යි. පත් කරන්නේ ජනතාව. ඒ අය වැඩි ඡන්ද දිනලා පාර්ලිමේන්තුවට එන අය මිස ආයේ මේ ඔය අනම්මනම් නැහැ. පළාත් සභා ක්‍රමයක් ඉවරයි.
පාර්ලිමේන්තුවත් ඉවර යනවා 78 ව්‍යවස්ථාවත් ඉවරයි ඒක තමයි කියන්නේ කොන්ස්ටිටියුෂනල් රෙවොලූෂන් එක ඒක කරුණා කරලා ඒක ජනතාවට අවස්ථාව දෙන්න එතකොට ඔබේ ආත්මගරුත්වය තියාගෙන අඩුම ගානේ ඔබට යන්නව පුළුවන් නැත්තම් ඔබල පාරේ බහැල යන්න බෑ ඔබට පේන ඇති දාන පෝස්ටර්ස් වලින් ඔබට මොන තරම් අපහාසයක් වෙනවාද මේ යන උද්ඝෝෂණයත් එක්ක ඒක ඔබට ගන්න පුළුවන් හොඳ තීන්දුවක් ඒක තමයි ඇත්තටම මේ අවස්ථාවේදී විධායක ජනාධිපති ධූරයේ නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව ඉන්න ජිකෝටාබේ රාජපක්ෂට කරන්න පුළුවන් හොඳම වැඩේ. ජනතාවට දෙන්න තීන්දු කරන්න අපිට එපා. 78 ව්‍යවස්ථාව අප සපුරා ප්‍රතික්ෂේප කරනවා. අපි පිළිගන්නවා ජනසම්මත ව්‍යවස්ථාව කියන එක ජනතාවට තීන්දු කරන්න ඉඩ දෙන්න. මොකද මේ රටේ අධිකාරී බලවතා ඔබ නෙමේ, පාර්ලිමේන්තුව නෙමේ, අධිකරණය නෙමේ මේ රටේ ජනතාව. ඒකෙන්ද ඒ අයිතියට ඔබ ගනු කරන්න. ඒ අවස්ථාව දිනන ජනතාව ගන්නා තීන්දුව ප්‍රකාරව රට ඉදිරියට යන්න හෝ කානුවට වැටෙන්න හෝ විනාශ වෙන්න හෝ ඕන දෙයකට තීන්දුව ගැනීමේ අයිතිය කරුණා කරලා ඒ අයිතිය ජනතාවට ඒ අයිතිය ඔබ තහවුරු කරන්න ඕන. ඒක තමයි ඔබ මේ අවස්ථාවේදී මේ රටේ ජනතාව ඔබට බල කරලා ඉන්නන්නේ ඒකයි. ඔබ ඒක සාමාන්‍ය නොකරන හින්දා තමයි මේ හන්දි ගානේ නිදහස් චතුරස්‍රය අද පාර්ලිමේන්තුව ඉස්සර හැම තැනම මේ අරගලයේ අරමුණ බල කරලා හරි මේ 225 නිරපාය හැරීමට. මොකද රටට තව අපිට අහිමි වෙන්න දෙයක් නැති නිසා. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.